සිත නැවතුණු තැනක් සියලු දිනාටම පින්බර උදෑසනක් වේවා අද දවසේ ඔබගේ පවුලේ නාලිකාවන ස්වාධීන රූපවාහිනිය නරඹන ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ හැම දිනාටම නැවුම් අත්දැකීමක් කැටුව දැයි තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරන වැඩසටහනක් වශයෙන් සිත නැවතුණු තැනක් කියන සමාජමය කතිකාවතට පූර්විකාවක් සපයන තාරුණ්‍යය ඔබට ආමන්ත්‍රණය කරන මේ වැඩසටහන සමග අපේ සුවහසක් වූ ශ්‍රාවක පිරිස ඒකාත්මික වෙයි කියලා මා දැඩිසේ අරමුණු කරනවා දයාබර දැයි දූපුතුනි සිත නැවතුණු තැනක් කියන සදහම් වැඩසටහන මාතුකා රාසියක් ඔස්සේ මේ පවතින තාරුණ්‍ය තුල විවිධාකාර ස්වරූපයෙන් පැනලා ගිලා තියෙන විවිධ චිත්තාවේගයන් සමනය කරගෙන ඔබ ඔබ ජයග්‍රහණය කරා ජීවිතේ කලමනාකරණය කරගෙන ඔබගේ අනාගතයේ සුවපත් කිරීම උදසායි සිත නැවතුණු තැනක් සදහම් වැඩසටහන අපි ආරම්භ කළේ අද අපි සාකච්ඡා කරන්නේ තාරුණ්‍යයේ තියෙන වටිනාකම පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේමානි භික්කවේ බලානි කතමානි ද්වේ පටිසංකා බලංච භාවනා බලංච කියලා දේශනා පාඨයක් අපි හැමෝටම ජීවිතේ ඊට විශේෂ බල දෙකක් ගැන මේ සූත්‍ර පාඨයේදී පැහැදිලි කරනවා. පටිසංකා බලංච භාවනා බලංච කියලා බල දෙකක් ගැන පින්වත් දරුවනි පින්වත්නි සාකච්ඡා කරනවා. මේ පිළිබඳව අපේ තාරුණ්‍යයේ තියෙන වටිනාකමට සතිමත් වීම පිළිබඳවයි අපේ පූර්ණ අවධානය යොමු කරන්නේ. මේ ජීවිතයේ ඔබ මේ බල දෙක ඇති කරගත්තොත් තාරුණ්‍ය කියන එක ඉතාමත්ම නැවුම් ඒ වගේම ඉතාමත්ම සාර්ථක වූ ජීවිත ගමනකට ජීවිත අයිතියකට ඔබට පත්වීමේ ඒකාන්ත හැකියාවක් තියෙන බව මේ හිමිදිරියේ මම ඔබට යෝජනා කරනවා මේ තාරුණ්‍යයේ තියෙන වටිනාකමද සතිමත් වීම කියන මාතෘකාවත් එක්ක අපි සාකච්ඡා කරනකොට පටිසංකා බලය පිළිබඳව අපි සතිමත් වීම ඉතා වැදගත් වෙනවා සතිමත් වීම කියන වචනේ ගත්තොත් දැන් මේ මොහොත ගැන මේ මොහොතේ මම ඉන්නවා කියන අරමුණත් එක්ක අපි සාර්ථකත්වයට කරා යන්නේ මොකද නැවතුණු හිතක් නැති කිසි කෙනෙකුට ප්‍රඥාවක් අවදි වෙන්නේ නැති නිසා අපිට පේනවා අද සමාජයේ තුල තාරුණ්‍ය එක පැත්තකින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ බැහැන් වලට ලක් වෙනවා තා පැත්තකින් මත් රකුස උදුර ගන්නවා මේ ජීවිත තා පැත්තකින් විරකියාව නිසා ආර්ථික ප්‍රශ්න තාපැත්තකින් මානව සම්බන්ධතා කලමනාකරණය කරගන්න බැරුව සමවයස් පිරිස එකිනෙකා එකතු වීම නිසා වෙන්වීමේ දුක දරා ගන්න බැරුව එකිනෙකා මරනවා මේ මේ වගේ ව්‍යාකූල ඛේදවාචකයක් බවට ඒ කියන්නේ තාරුණ්‍ය කියන එක නිකන් සොහොන් බිමක් බවට පත් කරගන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ නිසා මෙතෙන්ට අපි සතිමත් වෙන්නේ කොහොමද කියන එකයි අපි විශේෂ අවධානය යොමු කරන්නේ තාරුණ්‍ය වටිනාකම කියන එක අපි තෝරගන්නේ කොහොමද දැන් ඔබ දන්නවා බල දෙකක් ගැන මම ඔබට මේ වෙලාවේදී මතක් කිරීමක් කළා පළවෙනි බලය පටිසංකා බලය මෙන්න මෙහෙමයි දරුවනේ ජීවිතේ අපි තේරුම් ගන්න ඕනේ අපට හැමදාම තාරුණ්‍ය කියන එක සදාකාලිකව නතර වෙන්න පුළුවන් නවතනක් නෙවෙයි අංක එකට අපි ඒක තේරුම් ගන්න අපේ ජීවිතේ අපේ හිත කතා කරන අවස්ථා එනවා ජීවිතේ අපට ලෙඩ දුකක් හැදෙන වෙලාවක හෝ හුදකලා වෙච්ච වෙලාවක අපේ හිත අපිට ආමන්ත්‍රණය කරනවා ඒතර ඔබගේ ජීවිතේ සමහර තැන්
හරි තීරණ ගත්ත තැන් තියෙනවා සමහර තැන් තියෙනවා මතක් වෙලා එනකොටත් මහා වේදනාත්මක අත්දැකීමක් ඔබට දැනෙන්න පටන් ගන්නවා ඔබේ ගත වෙච්ච මල අතීතයේ පිළිබඳව ආවර්ජනා කරලා ඔබ වර්තමානයේ නැති කර ගන්නවද ඒ අත්දැකීම් එකතු කරන ඔබ ජීවිතේ පන්නරය ලබලා ආයෙ වෙන දෙයක් නොවෙන්න වග වෙනවද කියන එකට ඔබ සතිමත් වෙන්න ඕන. අන්න එතනයි තාරුණ්‍ය වටිනාකම තියෙන්නේ. වැරදි නැති මිනිස්සු මේ ලෝකේ නැහැ. අපි දන්නවා බුද්ධ කාලේ ජන සමාජයේ වුණත් මේ තාරුණ්‍ය කොයි විදිහට හැසිරුවේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තිබ්බේ මහා දවැන්ත තරුණ සමාජයක්. ලෝකයේ හොඳම සවිමත්ම තරුණ සංවිධානයේ තිබ්බේ ශාසනය. එනිසා අපට පුළුවන් ජීවිතේ වෙනස් කරගන්න වැඩි වටිනාකමක් තාරුණ්‍යයට දීලා තාරුණ්‍යයත් එක්ක සතිමත් වීම පිළිබඳව තාරුණ්‍ය වටිනාකමත් එක්ක අපි නැගිටින්න උත්සාහ කිරීමත් එක්ක මේ පටිසංකා බලය කියන තැනදී ඒක වැඩි හිටි ගිහි පැවිදි විවිධ ඕනම ශේස්ත්‍රයේ කෙනෙකුට දැනෙන දෙයක් මම මේ කතා කරන්නේ දරුවනේ අපිට පේනවා අපේ හිත අපිට කතා කරනකොට අපිට දැනෙනවා සමහර තැන්වල අපේ හිත නතර වුණාම හරි වේදනයි සමහර ගොඩාක් පසුතැවෙනවනේ සමහරට අපරාධ මේ දෙකේ කලේ කියලා හරියට නොසන්සුන් වෙනවනේ මේ පසුතැවීමයි නොසන්සුන් වීමයි කියන දෙකම ජීවිතේ සාර්ථකත්වයට කිසිසේත් උපකාර වෙන්නේ නැහැ අපි ඒක දන්නවනේ ඊපස්සේ අපි ගැනම වග වෙලා प्रधानम कारण आवेगेट तीरण गणवोधन तीरण गण सत्यमुण्य वटिनाकम ලොකු වැදගත්කමක් දීලා තියෙනවා. ඒ නිසා ආවේගයට තීරණ ගැනීමයි අවබෝධයෙන් තීරණ ගැනීමයි දෙකක්. ඒ නිසා අපි හිතනවා තරුණ මදයත් එක්ක අපිට වඩා කෙනෙක් නැහැ. ඈ මේ වයසක මේ මැදි වයසේ ඉන්න පිරිස මොනවද දන්නේ කියලා හීනමානයකින් අපි පෙළෙනවා. අපිට එතන වරදින තැනක් දරුවනේ. ඕනම කෙනෙකුට මඟ පෙන්වන්නෙක් ඉන්න ඕනේ. මේ ජීවිතේ නිසි ආකාරයට හික්මවන්න මඟ පෙන්වන්න ඕනේ. ඒක තමන්ට ඉන්න හොඳම මිත්‍රයා තමයි සතිමත් භාවය කියන එක. ඒතර ඔබ දෙපාරක් හිතනවා. ඔබට ලොකු රැකවරණයක් ඒ තුලින් දැනෙනවා. වෙනදාට වඩා ඔබේ චින්තනමේ විප්ලවය හදා ගන්න පුළුවන්. එතකොට ඔබ අර ගත්ත තීරණ ඒ ලැබිච්ච අවස්ථාවවලදී ඔබ හැසිරුණු හැටි කිව් වචන කරපු ක්‍රියා මේ පිළිබඳව ඔබ පසුතැවෙන තැන්වලදී ඔබ මනසින් නැගිටින්න බලන්න ඕනේ. අන්න ඒකයි තරුණකමට වටිනාකමක් දෙන්න සතිමත් වෙනවා කියන්නේ. ඒ දේවල් පිළිබඳව නැවතුණු හිතකින් ඔබ බලන්න ඕනේ. ඒක අපි පිළිගන්නවා. හැබැයි පසුතැවිලිවි කාලය මරමරා මේ තරුණ ජීවිතේ නිකාම දිය කරලා දාලා යන තැනට ඔබ වැටෙන්න එපා. ඔබ වැටෙන්න එපා. ඔබ එතනදී සතිමත් වෙනවා මේ වරදින් හිත මුදවා ගත්තොත් මේ ආවේගයෙන් මගේ සිත මුදවා ගත්තොත් මට සහනයක් තියෙනවා වැරදිලා මිනිස්සුන්ට හරියනකොට ඒ හරියෑම ඉතාම සාර්ථක වෙනවා වැරදි කරන්න කියලා නෙමෙයි මම කියන්නේ අනිත් එක තමයි අපේ සමාජ ක්‍රමයේ තුල තාරුණ්‍ය හොඳ දේවල් අගේ කරන්නේ නැහෙනි සමහරට gedarat නැහැ ඒක පාසලෙත් නැහැ සමහරලාට සමාජෙත් නැහැ මාධ්‍යෙත් නැහැ තරුණයාගේ හොඳ දේවල් අගේනෝ ඉතාම අඩුයිනේ මොනවාහරි ප්‍රචණ්ඩ ක්‍රියාවක් කළොත් ඒක උලුප්පලා දක්වනවා. ඒ නිසා මේ තාරුණ්‍ය කියන එක අගයන්න මේ සමාජයේ නිවැරදි තැනකට එන්න ඕනේ. හැම වෙලාවෙම ඒ කරන හැම දෙයකම මේ යහපත් පැත්ත බලන්නේ නැතුව අපි තාරුණ්‍ය කියන එක කියවන්න ගියාම වැඩිහිටි සමාජයේ තරුණියයි අතර පාලකයොයි තරුණියයි අතර විවිධ ශේස්ත්‍රයේ තරුණයන් අතර මේ තරුණ ජවය ප්‍රතික්‍රියා කරනවා මේ ජව සම්පන්න මානසික බලයක් තියෙන තරුණිය
වටිනාකම කින් යුත් නැගී සිටින්න අපි සතිමත් තරුණ තරුණ සමාජයක් ගොඩනගන්න ඕනේ. එහෙනම් වෙච්ච අඩුපාඩු පිළිබඳව හිත කෑ ගහලා කතා කරනකොට දරුවනේ ආන්න ඔබ ආයේ වෙනි දෙයක් නොවෙන්න ඔබ යම් ආකාරයකට හික්මෙන් ඔබ වග වෙනවන ඔබට ඔබ ගුරුවරයෙක් වෙනවන ඔබට ඔබ රැකවරණය සලස්සන වෙනවන ඔබ ඔබගේ ආරක්ෂකයා වෙනවන ආන්න එතන තමයි ඔබට ජයග්‍රහණය තියෙන්නේ. අන්න එතෙන්ද සතිමත් වෙන්න ඕනේ. දැන් මෙන්න මෙහෙම උදාහරණයක් මම කියන්න. ඔබ දන්නවා මේ සමාජයේ තාරුණ්‍ය ගිලගන්න මහා පරපතලම මාර මාරයා තමයි මද්‍රව්‍ය කියන මාරයා. තා ගොඩක් දේවල් තියෙනවා. ඔබ දන්නවද මේකෙන් විකෘති වෙච්ච තරුණ ජීවිත පුනරුස්ථාපනය කරලා නැවත සමාජගත කිරීමේදී ඔවුන් ඒ ගත කරන කාලයේදී වෙච්ච දේවල් ගැන පුදුම විදිහට පසුතැවෙන තැන් අපි දකලා තියෙනවා. දරුවනි අපි සතුට කියන එක හොයන්න ඕනේ අපේ සෞඛ්‍ය අපේ මානසික තත්ත්වය අපේ මනුස්සත්වය විනාශ කරගෙන නෙමෙයි. රංචු ලැදියාව කියන එක මනෝවිද්‍යාත්මක සිද්ධාන්තයක් තාරුණ්‍යයත් එක්ක. හැබැයි අපි ආශ්‍රයයට තෝරා ගැනීමේදී අපි කලමනාකරණය කරගන්න ඕනේ. කවුරුත් අපි ආශ්‍රය කරන්න ඕනේ. හැබැයි තමන්ගේ ගුණේ නැසෙන කෙනෙක් ආශ්‍රය කරන්න එපා කියලා ඉතා තරයේ හිතට අවවාද කරගන්න ඕනේ. හැම වෙලාවෙම තමන්ට වඩා ගුණෙන් ඉහළ කෙනෙක්ම ජීවිතේ තෝරා ගත්තට පස්සේ තාරුණ්‍ය තුල අපිට අවදි වෙන්න පුළුවන්. ඒ තාරුණ්‍යට වටිනාකමක් ඔබට දෙන්න පුළුවන්. ඒ නිසා මේ ජව සම්පන්න තාරුණ්‍යයත් එක්ක අපි මේ ගත කරන කෙටි කාලය ඔබගේ සමාජ ප්‍රගමණයටත් තාරුණ්‍ය වටිනාකමක් තියෙන දෙයක් බවට පරිවර්තනය කිරීමද ඔබ සතිමත් වෙන්න ඕනේ. එහෙනම් මේ තාරුණ්‍යට වටිනාකමක් දෙන කෙනෙක් වශයෙන් අපි නැගී සිටින්නට අදිස්ථාන කරගන්න ඕනේ. අනිත් එක තමයි සමහර තරුණ දුවල පුතාලා අහිංසක අපේ අම්මලගෙන් අහන දෙයක් තමයි අපිට මොනවද කළේ? අපිට මොනවද දුන්නේ? එහෙම අන්න එපා දරුවනේ. ඔබ ඔබ දිහා බලන්නකො. අතපය ටික හොඳට හදලා හොඳ රූපයක් දීලා ඈ කණ්ඩ ටික දීලා කිරි ටික දීලා හැඩිදැඩි කෙනෙක් වශයෙන් නැත්තම් මේ පෝෂණය කරලා ඔබ යෞවනත්වයට දක්වා ඔසවා තබපු එකම ඔබට දුන්න තෑග්ගක් නෙමෙයි. අවදාකවත් අහන්න එපා අහිංසක දෙමව්පියන්ගේ. හැම වෙලාවෙම අපි අතිජාත තත්වයට පත් වෙන්න මේ ජීවිතේ උත්සාහ කරන සමාජ දෙමව්පියන්ගේ අඩුපාඩු තියෙනවා. සමාජයේ අපි එක දකිනවා. හැබැයි අපි මාපියන් වේවා මිත්‍රයන් වේවා වෙනස් සමාජයේ අපි අසුර කරන එක ඒ කරන දේවල් කරන්න යන එකට වඩා හරිදී කරන්න නම් අපි සිහියෙන් ඉන්න ඕනේ. මොද අනුකරණ සීලී මනසක්නේ ওই කාලේ වේගයෙන් තියන්නේ අපිට. එක එක්කිනා වෙන්න යන්න එපා දරුවනේ. තමන් තමන් වෙන්න. ඒක තමයි වටිනාම දේ. තමන් තමන් වෙන්න. එක එක්කිනා අනුකරණය කරලා නෙමෙයි හොඳ දේවල් ගන්න. හැබැයි එක එක්කිනා චරිත නිරූපණ කරන්න යන්න එපා. තමන් තමන් වෙන්න. අපිට හරි ලේසි ජීවිතේ වෙන්න. මොකද ජීවිතය තුල අපිට පේනවා සමහරු මේ අනුකරණ සීලීත්වයේ කොයි තරම්ද කියනවනම් මේ පවතින තාක්ෂණික මෙවලම් හරහා සමහර තාරුණ්‍ය පුදුම විදිහට විනාශ කරගෙන තියෙනවා. අපිට පේනවා ඇතම් දෙනා මිත්‍රයන් කියලා සමාජ ජාලා ඔස්සේ එකතු වෙලා විවිධ වැරදිකම් කරලා හිරේ විලංගු වැටිලා තමන්ගේ චරිතයේ මෙහෙම් පිටින්ම විනාශ කරගන්න අවස්ථා අපි මේ සමාජයේ දැකලා තියෙන නිසා දරුවනේ මේවා කලමනාකරණය කරගෙන යන්න ඕනේ. ඒ වැරදුණු තැන් නිවැරදි කරන්න අපි සතිමත්කම තුලින් තාරුණ්‍යයට වටිනාකමක් දෙන්න ඕනේ. ඊළඟට මානසික බලය. ඔබ අහලා තියෙනවද ජීවිතයක ජයග්‍රහණය සඳහා බල තුනක් තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි මයින්ඩ් පවර් එක. මනසේ බලය තියෙන්න ඕනේ. අනිත් එක තමයි මෑන් පවර් කියන එක. අනිත් එක තමයි මනි පවර් කියන එක. ඒ තමයි මනසේ බලය තියෙන්න ඕනේ. පිරිස් බලය ඉන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අනිත් එක තමයි ආර්ථිකය කියන එක සකස් කර ගන්න ඕනේ. ඔය බල තුනම එකතු තමයි ඔබ සාර්ථක කෙනෙක් බවට වෙන්නේ. ඒ නිසා තාරුණ්‍ය තුල වේවා රටක යම් කිසි කෙනෙක් දියුණුව ප්‍රාර්ථනා කරනවා ආයතනයක වේවා මෙන්න මේ බල තුන අපි
අපේ ජීවිතවල අපේ සමාජය තුළ අපි ගොඩනගන්න ඕනේ. ඒ නිසා මේ කාරණාවත් එක්ක සමාජ ප්‍රගමනයේදී සමාජයේ තුළ තාරුණ්‍යට වටිනාකමක් දෙන විදිහට අපේ කුසලතා උපනංගව ගන්න ආධ්‍යාත්මිකව අපි නැගිටින්න ඕනේ. ඔබ දන්නවා මේ ජීවිතේ වෙනස් කරලා තියෙන්නේ තියෙන මිනිස්සු නෙමෙයි. මේ ලෝකේ වෙනස් කරලා තියෙන්නේ අහිංසකව ආපු මිනිස්සු. මට එක කතාවක් මතක් වෙනවා. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් ගැන. මම නම් මතක් වුණා කියන්නම් සිදුවීම කියන්නම්. මේ ජනාධිපතිවරයාගේ තාත්තා සෙරෙප්පු මහණ කෙනෙක්. මේ සෙරෙප්පු මහණ තාත්තගේ පුතා තමා දැන ඉගෙනගෙන සමාජ ප්‍රවාහය තුළ ඇතිවෙන ඇතිවුණු සමාජ පීඩනයත් එක්ක ඔහු පාලන තන්ත්‍රයට පිවිසෙනවා. ඔහු ඉතා ජයග්‍රාහී ගමනක් යනවා වර්ගයා වෙනුවෙන්. ඊට පස්සේ ඔහු ඒ බලවත් රාජ්‍ය ඇමරිකාවේ ජනාධිපතිවරයෙක් බවට පත් වෙනවා. ඔහු තමන්ගේ ප්‍රථම මහජන මේ කියන්නේ මේ සැසිවාරයේ සඳහා මන්ත්‍රණ සභාවට එනකොට එතන හිටපු එක අමතිවරයෙක් අහනවා, ඔබතුමා නේද අර අහවල් සෙරෙප්පු මහපු තාත්තගේ පුතා කියලා. ඔහු hina වෙලා කියනවා, "ඔව් මම. මගේ තාත්තා හරියට ඒක දක්ෂයි. මමත් සෙරෙප්පු මහන්න දන්නවා." ඔබ ඒ කියු කතාව මම පිළිගන්නවා. දැන් ඔබගේ සෙරෙප්පු හෝ සපත්තු ඉරිලා කැඩිලා තිබ්බොත් මට ගෙනත් දෙන්න, මම මහලා දෙන්නම් කිව්වලු. බලන්නකෝ උත්තරේ. මේ සමාජ ප්‍රවාහය තුළ අපි එකිනෙකාට විවිධාකාරයේ අර හංවඩු ගැසීම් එක්ක සමාජය තුළ ඔවුන් තැනකට ආවට පස්සේ ඔවුන්ව අධෛර්ය කරන්න, මානසිකව වට්ටන්න බොහෝ දෙනා මේ සමාජයේ ඉන්නවා. ඒ නිසා දරුවනේ, එවැනි කෙනෙකුට එවැනි දේවල් ප්‍රකාශ කිරීමේ දොහු දරා ගැනීම බලන්නකො කොච්චර සාර්ථකද කියලා. ඒ නිසා අපි අතපයේ තියෙන හයිය නෙමේ විසික් කරන්න ඕනේ. අපි බුද්ධිමය ශක්තියයි අවදි කරන්න. ඒ සඳහා තමයි අපිට මානසික බලය ඕනේ. එහෙනම් අපිට පුළුවන් නම් මේ මානසික බලය හදන්න, සතිමත් වෙන්න. ඔබ ඔබගේ ජීවිතයේ වටිනාකම දෙන ඉස්සරලාම තමන්ගේ ජීවිතයේ වටිනාකම කොතනද තියෙන්නේ කියලා දරුවනේ ඉස්සල්ලා අපි හිතන්න ඕනේ. කාලේ නිරපරාධ කිසි විටකත් අයාලේ යන්න දෙන්න එපා. මේ ජීවිතේ නිවැරදි කර ගැනීම අමාරුයි. එතකොට අර නූලක් කැඩිච්ච සරුංගලයක් වගේ සමහරුන්ගේ ජීවිතේ නතර වෙන්නේ විවිධ කඳවුරවල. එනිසා ඔබ තේරුම් ගන්න ඕනේ මේ මනුස්ස ජීවිතය තුළ අපිට ලැබිච්ච ලොකුම වටිනාකම මේ මිනිස්සුත් භවයයි. ඒකට කාරණා තියෙනවා දරුවනේ අටක්. ඒකට කියනවා අෂ්ට දුෂ්ටක්ෂණී මිදිලයි මේ මනුස්ස ජීවිතය කියන එක. මේ බෞද්ධ පරිසරයක අරණ්‍යතාවයක් ඇති, උරුමයක් ඇති මනුසත් භවක් ලබන්න විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙන්න ලැබීම ඉතාමත් ප්‍රබල සාධකයක් මේ සමාජය තුළ, මේ මිනිස් සමාජය තුළ. ඔබ දන්නවද ඒ කාරණාට මම කෙටියෙන් කියන්න, මේ සතිමත්ව ඔබ ශ්‍රවණය කරන්න. අපේ මාතෘකාව තමයි තාරුණ්‍යයට වටිනාකමක් කියන, වටිනාකමක් ඇති වෙන විදිහට සතිමත් වීම කියන එකයි. ඔබ හිතලා බලන්නකෝ, අපිට මේ ලෝකේ මනුස්සත්වයේ නොලැබී ප්‍රේතෙක් වෙලා හිටියානම්, තිරිසන් ලෝකෙක ඉපදිලා හිටියානම්, නිරේගාමි සතෙක් වෙලා හිටියානම්, අසඤ්ඤී දේවනිකායක අපි ඉපදිලා හිටියානම්, මේ මනුස්ස ජීවිතයේ ලැබෙන එක වරප්‍රසාදයක් වල් ලැබෙන්නේ. ඊළඟ කාරණාව තමයි අපි ගමු, ඔබ මිනිස්සෙක් වෙන ඔබ ප්‍රත්‍යන්ත දේශයක ඉපදෙන්නේ නැති වුණා නම් ඔබට මේ කිසිම දෙයක්, ධර්මයක් ඇහෙන එකක්වත්, හොඳ නරකක් ඇහෙන එකක්වත් නැතුව ගියා නම් ඔබ මිනිස්ස ඇඟ තියෙන ඇතුලෙන් තිරස්චීන වෙච්ච പ്രേත බවට පත් වෙච්ච යක්ෂ බවට පත් වෙච්ච ජීවිතයක් බවට පත් වෙනවා. මනස හැබෙනිච්ච කාරණත් එක බලපුවා. ඒ විතරක් නෙමේ දරුවනේ, ඔබ මිනිස්සෙක් වෙනවා
හැබැයි ඔබ දැඩිසේ දුෂ්ටි ජාලයක පැටලිච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඔබට සාර්ථක වෙන්න පුළුවන්. තමන් අනුගමනය කරන සාසුවරයාගේ ධර්මයේ පැත්තෙන් සාර්ථකත් නැහැ. ඔබ ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට පත් වෙන්නේ නැහැ. මහා දුෂ්ටි ජාලයක ඔබ පැටලුණා නම් ඒකිනුත් ඔබ මිදිලා තියෙනවා. ඔබ මිනිස්සෙක් වෙනවා. හැබැයි ඉන්ද්‍රයන් දුර්වලයි. අංගවිකල වෙලා විරූපී වෙලා බලන්න එහෙම ජීවිතයක් අපිට ලැබුණා නම් අපි කොච්චර අසරණවද කියන විශේෂ අවශ්‍යතා ඇති දරුවෝ කොච්චර ඉන්නවද මේ රටේ ලෝකෙ. එතනින් අපි මිදිලා තියෙනවනේ දරුවෝ. ඒ නිසා අර මානසික ඩිසේබල් භාවයක් නැතුව අපි වැඩ කරන්න ඕනේ. ඒකයි වැදගත්ම දේ. අද ගොඩාක් දෙනෙක් කය නම් කෙලින් තියෙනවා හැබැයි මානසික ඩිසේබල් මානසික ආබාධිත හදාගත්ත රෝග වැඩි මිනිසුන්ට අද කරන්න බැරි දේවල්මයි හිතන්නේ සමහරු. එහෙම යන්න බෑ දරුවෝනේ. හැමෝටම මේ සමාජ ඉංජිනේරුවරු වෙන්න බෑ, දොස්තරවරු වෙන්න බෑ. හැබැයි ඔබට දක්ෂ තාරුණ්‍යයක් තුළ ඔබ සාර්ථක සමාජයට ක්‍රියාශීලී නව උපයුම් පිළිබඳව ඉතා නිර්මාණශීලී තාරුණ්‍යයක් ඔබට ගොඩනගා ගන්න අනිවාර්යෙන් පුළුවන්. ඒ හැකියාව අපි සතුව තියෙනවා. ඒ විතරක් නෙමෙයි. තව කාරණාවක් තියෙනවා. බුදු කෙනෙක්ගේ ශාසනය මුණ ගැහෙන්න නම් අපි ගොඩාක් පිං කරන්න ඕන දරුවනේ. ඒ ධර්ම ශක්තිය තුලමයි අපිට මේ හමු වීම ලැබිලා තියෙන්නේ. අපි ලෝකයේ මිනිස්සෙක් වෙනවා. හැබැයි අපිට හරි මගක් කියලා දෙන සාස්ත්‍රවරයෙක් මුණ ගැහෙන්නේ නැහැ, බුදු කෙනෙක් මුණ ගැහෙන්නේ නැහැ. එහෙම මිනිස් ජීවිතේ හරි අයාල යනවා දරුවනේ. මේ ධර්මයේ තිබිලත් භාග්‍යවතුන් වහන්සේ ජීවමානව මේ දේශනා කරපු ධර්මයේ තිබිලත් කෙලෙස් වසඟයට යන මේ ජීවිත දිහා බලපුවාම එවැනි නැති කාලයක හිතා ගන්න පුළුවන් කොතනද අපි මිනිස් සමාජයේ නතර වෙන්නේ කියලා. ඒ නිසා අපි මේ කාරණා හරියට නිවරදව තේරුම් අරගෙන අපි සතිමත් වෙලා ඒ සතිමත් භාවයත් එක්ක නැගිටින්න වටිනාකමක් දීලා නැගිටින්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ නිසා අපි තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරන මේ සිත නැවතුණු තනක් කියන වැඩසටහන තුළ අපි බලාපොරොත්තු වෙන දරුවනේ විද්‍යුත් මාධ්‍යයක මේ රූපරාමුවකට වැඩම කරලා ධර්ම දේශනාවක් පැවැත්වීම හෝ සමාජයට අනුශාසනාවක් කිරීමක් නෙමෙයි. මේ කකියන මේ දැවෙන මේ තාරුණ්‍ය තියලා තියෙන වටිනාකම නොදත් දසත අයාලේ යන තාරුණ්‍ය සතිමත් සමාජයක් තුළින් නැවත යාවත් කාලීන කරලා මේ සමාජය තුළ තා ප්‍රබල තාරුණ්‍යයකට හොඳ වේදිකාවක් හදන්නයි අපි සිත නැවතුණු තැන කියන සදහම් කතිකාවත ඔබ හමුවට ගේන්නේ. ඒ නිසා තාරුණ්‍ය අපේ වටිනාකමට සතිමත් වීමේදී දරුවනේ මේ කාලය ඉතා වැදගත් වෙනවා. අපේ ජීවිතේ අපි හරියට කළමනා කරගන්න සතිමත් නොවුනොත් ඇත්තටම අපිට පේනවා එහෙම් පිටින්ම තාරුණ්‍ය දිය වෙලා යන හැටි. ඒ නිසා මේ ජීවිතය තුළ අපට ලත් මේ වටිනාකම අපි සතිමත් භාවය තුළ දැක ගන්න නම් මේ ජව සම්පන්නව මේ කායික බලය තියෙන අපි මානසික බලය අවදි කරන්න ඕනේ. මේ මානසික බලය අවදි කරන්න නම් මේ මොහොතත් එක්ක ජීවත් වීම ඉතාම වැදගත් වෙනවා. මේ මොහොතත් එක්ක මට මතක් වෙනවා අපි මේ සමාජය තුළ සමාජයේ ආශ්‍රය කරගෙන කටයුතු කරන හාමුදුරුවන්හන්සේ නමක් වශයෙන් මේ තාරුණ්‍ය තුළ තියෙන සමහර ගැටලු දිහා බලපුවාම මේ දරුවන් හරි ලේසි අපට එක පැත්තකින් අවදි කරන්න. මේ දරුවන්ට නිසි නායකත්වයක් නැහැ, මඟ පෙන්වීමක් නැහැ. ඒ නිසා අපේ තාරුණ්‍ය අයාලේ ගිහිලා තියෙනවා. ඒ නිසා මේ තාරුණ්‍ය නිසි තැනකට මෙහෙවන්න සතිමත් නායකත්වයක් අපිට තියෙනවා නම් මේ ජව සම්පන්න තාරුණ්‍ය වටිනාකම කියලා දීලා ඒ ඇත්තන්ගේ ඒ ආධ්‍යාත්මික බලය අවදි කළොත් අනිවාර්යෙන් අපිට පුළුවන් මේ සමාජය තුළ ඉතා විශේෂ තැනකට මේ තාරුණ්‍ය කියන කෝසවා තබන්න. ඒ සඳහා අංග එක දරුවනේ සතිමත් භාවය කියන එක. මේ කාරණාව අපි ගත්තාම නූතනේ ගොඩාක් සාකච්ඡා වෙන මාතෘකාවක්. අද අපි ඔබට කියලා දුන්නේ තාරුණ්‍ය වටිනාකමට සතිමත් වීම කියන මාතෘකාව ගැනයි. ඒ නිසා අපි බලමු මේ තාරුණ්‍ය වටිනාකම කියන මාතෘකාවේදී ඉස්සරලාම ඔබේ වටිනාකම ඔබ තේරුම් ගන්න. සමහරු ඉන්නවා චූටි වැරදීම් වලින් ගත්ත තීරණ වලින් සමහරට විභාගය අසමත් වෙලා නැත්නම් බලාපොරොත්තු කෙනා නොලැබීම නිසා නැත්නම් ආර්ථික ඉලක්ක අසමත් වීම නිසා සමහරු මුළු ජීවිතේ මේකට වන්දියක් වශයෙන් ගෙවලා මනෝ සමාජීය ප්‍රශ්න ඇති කරන තරුණකම
තාරුණ්‍ය වටිනාකම විනාශ කරන. එහෙම වෙන්න එපා දරුවනේ. අපට එක වැරදීමක් කියන්නේ අපිට එක දොරක් වැහෙනවා කියන්නේ තව දොරවල් කීපයක් අරගන්න අවස්ථාව ලැබෙනවා කියන එක. ඒ නිසා අපි දොර අරගන්න ඕනේ. ඒ නිසා අපි එක දොරක් වැහෙනකොට දර දොරවල් කීපයක් අරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. නිකන් මේ අතපය හකුලවගෙන මේ සියල්ල අපි ළඟට ගෙන විද්දෙනකන් අපි බලාගෙන ඉන්න ඕන අවශ්‍ය නැහැ. ඒ නිසා මේ තාරුණ්‍යයත් එක්ක අපි ගනුදෙනු කිරීමේදී මේ ආධ්‍යාත්මික බලය අපි ඉතා නිවැරදිව තේරුම් ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා අපි මේ කාරණාවත් එක්ක තේරුම් ගන්න ඕනේ මෙන්න මේ දේ. අද අපි කතා කරන මාතෘකාව මේ තාරුණ්‍යයේ වටිනාකමට සතිමත් වීම කියන මාතෘකාව ගත්තාම ඉතා ප්‍රබල විදිහට අපි ඒ කාරණාව තේරුම් ගන්න ඕනේ. ඒ කාරණාව තේරුම් ගැනීමේදී මේ දහම තුල ඉතා නිවැරදි විදිහට අපි මේ කාරණාව මතු වෙන විදිහට අපේ ආකල්ප වෙනස් කර ගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඒ නිසා මා විශ්වාස කරනවා අපි මේ කතා කරන මාතෘකාව ඔස්සේ අපිට හැකියාව ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම පරියායත් එක්ක යම් ප්‍රමාණයකට හෝ තාරුණ්‍යයත් එක්ක අපිට ගනුදෙනු කිරීමේ හැකියාව මෙමගින් සැලසෙනවායි කියලා. ඒ නිසා මේ කාරණා සියල්ලත් එක්ක අපි තේරුම් ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලා මතක් කළා සතිමත් වීම තාරුණ්‍ය වටිනාකම වැඩි වෙන විදිහට සතිමත් වීම. ඊට පස්සේ මා ඔබට මේ අන්තිම විනාඩි කීපෙදී ඔබට මතක් කළේ සමහරු අපි පොඩි පොඩි කාරණා නිසා ජීවිතේ එකම දෙයකට අපේ ජීවිතේ සමහරු ඇත්තටම එක පොඩි අතපසු වීමකට පොඩි පෙරදවි පෙරදීමකට මුළු ජීවිතේම හිලව් කරන්න යනවා. ඒක හරි අපරාධයක්. ඒ නිසා දරුවනේ මේ ලෝකේ අපිට පේනවා අහිමි වීන් තිබ්බ තරමට මිනිස්සු සාර්ථක වෙලක් තියෙනවා. අපි දන්නවා මේ ලෝකේ චීනයේ ඉන්න ලොකුම ධනවතා එක ප්‍රකාශයක් කරනවා. ඔහුගේ සාර්ථකත්වයට බලපෑවේ හිස් සාක්කුවයි බඩගින්නයි කියලා. හිතන්නකෝ එතකොට. හිස් සාක්කුවයි කුසගින්නයි තමා ඔහුගේ සාර්ථකත්වයට උපකාර වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණාවත් එක්ක අපි තේරුම් ගන්න උවමනා කරනවා. මිනිස්සෙගේ සාර්ථකත්වය තුළ මෙන්න මේ නොලැබීම් කියන මාතෘකාව තවදුරටත් අපි තමන්ගේ පරාජය සඳහා යොදව ගන්න නැතුව ජැක් මා වගේ දාර්ශනිකයන් තමන්ගේ හිස් සාක්කුව බඩකින්න තමන්ගේ සාර්ථකත්වය සඳහා යොදවාගෙන ලෝකෙම ධනවතෙක් බවට පත් වෙන්න ඉතා ශක්තිමත් වුණු හැටි. ඒ නිසා බුද්ධ චරිතයෙන් අපි ගත්තත් බොහෝ අවස්ථාවලදී අපි ගත්තොත් විචාරශීලී සමාජයක ලක්ෂණ ගොඩාක් අපිට සූත්‍ර දේශනාවල මුණගැහෙනු. ඒ දේශනත් එක්ක ගත්තාම බුදුරජාණන් වහන්සේගේ ළඟට ආපු බොහෝ තරුණ තරුණියෝ තමන්ගේ ජීවිතය තුළ ඉතා නිවැරදි විදිහට තමන්ගේ ජීවිතේ ජයග්‍රහණය කරපු හැටි අපිට පේනවා. ආධ්‍යාත්මික ජයග්‍රහණේ වනිකාන් ලෞකික ජයග්‍රහණ නෙවෙයි. ඒ නිසා මේ තාරුණ්‍යයට වටිනාකමක් දීමේ නැත්නම් තාරුණ්‍යයට වටිනාකමක් දීමේ සඳහා සතිමත් වීම පිළිබඳව අපි ගත්තාම නූතන සමාජය තුළ අපට මේ තියෙන තරුණ අසහනය කියන එක බලාපොරොත්තු බිඳ වැටීම කියන එක අපිට ප්‍රශ්නයක් කරගන්න ඕනේ. මේ සිත තුළයි මේ සියල්ල අවදි කිරීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඒක හරියට අපි තෝරගන්න එකයි මම පෙරත් මතක් කළේ. අපේ මේ විසිරිලා ඉන්න හැකියාවන් සහිත කුසලසා සහිත මේ තාරුණ්‍යට වටිනාකමක් දෙන්න නම් ඇත්තටම ඔවුන්ගේ හිත නිවැරදි අරමුණකට ගන්න ඕනේ. ඒ මයින්ඩ් ෆව එක හරියට හදාගත්තොත් ඔබ තාරුණ්‍යයක් වශයෙන් නියම තරුණියක් වශයෙන් ඔබ තාරුණ්‍යයට වටිනාකම දෙන සමාජිකයෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට එකිනෙකා තුළ තියෙන ආධ්‍යාත්මික හැකියාවන් නිස්මතු කරගන්න සතිමත්භාවය කියනක අපේ ජීවිතෙත් එක්ක ගොඩනගා ගත්තොත් ඇත්තටම සාර්ථක වීම ඉතාමත්ම ප්‍රබල තැනකට ගේන්න පුළුවන්. එතකොට අපි බලමු සතිමත්භාවය කියන එක යොදා ගන්න අපි ජීවිතේ කොහොමද භාවිතා කරන්න කියලා. අපි බලමු මේ විදිහට. කඩා වැටුණු විසුරුණු බලාපොරොත්තු සුන් වෙච්ච තරුණයෙක් හෝ තරුණියක් මේ ලෝකේ සියල්ලම
නැති වුණු කෙනෙක් වශයෙන් ඔබ හිතනවා නම් ඔබගේ වටිනාකම ඔබම අවතක්සේරු කරලා හිතනවා නම් අන්න එතන තමයි පළවෙනි වැරද්ද. පළවෙනි වැරද්ද එතන තියෙනවා. සා මේ ලෝකේ අඩුපාඩුවක් වැරද්දක් උනායි කියලා සියල්ලම ඒකට නතු කරලා පාවල දීලා අනේ මේ තාරුණ්‍ය කියන එක අපරාධයක් වුණා ජීවිතේ කියලා එහෙම් පිටින්ම කඩාගෙන වැටෙන්න එපා. ඔබ ඔබ ප්‍රතික්ෂේප කරන්න එපා. සා ඒ කඩා වැටීමම නැකිටීමක් බවට පත් කර ගන්න ඕනේ. ඒ කඩා වැටීම නැකිටීමක් බවට පත් කර ගන්න නම් ඔබ සතිමත්ව බලන්න ඕනේ මේ මනසේ හැසිරීම පිළිබඳව. මනසේ හැසිරීම පිළිබඳව අපි බලන්න ඕනේ. මනසේ හැසිරීම කොයි විදිහටද බලන්න ඕනේ. එතකොට අර තුලම ආයේ ඒ ආකාරයට මනස වැටෙන එකෙන් ඔබ හිත නිදහස් කර ගන්න නම් ඔබ සිහියෙන් බලනවා මේ මොහොතේ මම ඉන්නවා. අර ප්‍රශ්නෙට විරුද්ධ වෙන්නත් එපා කැමැත්තක් දෙන්නත් එපා. ඒ ප්‍රශ්නේ ඇවිල්ලා යාවි. ඒ ඇවිල්ලා යන ස්වභාවය ගැන බලමින් ඔබ වර්තමානයේ තුල සතිමත් වෙනවා. කොහොමද මේ හිතේ හැසිරීම කියලා. ඒ නිසා ඔබට පුළුවන් නම් ඔබගේ මේ හුස්ම රැල්ලත් එක්ක තනි වෙන්න. ඒ මේ මොහොත කියන තැනදී ඔබ ආස්වාස ප්‍රාස්වාස කියන අරමුණත් එක්ක ඔබට පුළුවන් නම් ඒ තමන්ගේ මානසික ඒකාග්‍රතාවේ ඉතා නිවැරදි විදිහට තනා ගන්නට. ඒ කියන්නේ බලෙන් කරන්නේ නැතුව ආයාසයෙන් කරන්නේ නැතුව මේ නාසයේ ස්වභාවයෙන් නැත්තම් මේ ඇති වෙන වායු ධාතුවත් එක්ක ඔබට ඉතා නිවැරදිව සතිමත් වෙන්න ආනේ තුල ඔබට මානසික හැකියාවක් දිනු කරන්න පුළුවන්. ඒ තාරුණ්‍යට වටිනාකමක් ඇති වෙන්නේ දරුවනේ ඇඳුමින් පැළඳුමින් පමණක් නෙවෙයි. ඔබ හිතනවා නම් මේ මවාපාන ලෝකයේ තුල ඔබ අලුත් වෙන්න ඕනේ මේ නවීන දේවල් එක්ක කියලා. ඒක අපි පිළිගන්නවා. හැබැයි ඔබ නවීන වෙන්න ඕනේ මෙන්න මේ වැටිච්ච කඩා වැටෙන විසුරුණු ව්‍යාකූල අවනත නැති මෙන්න මේ ආධ්‍යාත්මික ජීවිතය තමයි නැත්තම් තමන්ගේ හිත තමයි හරි තැනකට අරගෙන ඔබ තාරුණ්‍ය බබලන කෙනෙක් බවට පත් වෙනවා. අන්න එහෙම සමාජයක් තමයි අපි සිත නැවතුණු තැනකින් හොයන්නේ. ඔබගේ හිත නතර කරගත්තොත් ඒ නැවතුණු හිතින් ඔබ ඉතා ප්‍රබල තැනකට මේ සමාජය තුළ විශේෂ කෙනෙක් බවට පරිවර්තනය කරනවා කියන එක අනිවාර්යෙන් අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඔබට පුළුවන් නම් ඔබ පවත්වන ඉරියව්වලදී ඔබ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, වෘත්තිකයෙක් වෙන්න පුළුවන්, අධ්‍යාපනයේ ලබන කෙනෙක් වෙන්න පුළුවන්, වෙන සමාජයේ වෙන යම් ක්‍රියාවකදී ඔබ බලන්න ඔබගේ මනසේ ස්වභාවයත් එක්ක ඔබට මේ තාරුණ්‍යට වටිනාකමක් ඔබ ඔබම දීලා තියෙනවද කියලා. ඒ වගවීම ඔබ ඔබ තුලින්ම ඇති කර ගන්න නම් මේ සතිමත් භාවයත් එක්ක තාරුණ්‍යයට වටිනාකමක් දෙන්න ඔබ අදිස්ථාන කර ගන්න ඕනේ. ඉතින් ඒ නිසා දරුවනේ අපිට පුළුවන් නම් ඔය ඔබ ෆෝන් එක ඉහළ පහළ දාන හැම වෙලාවෙම ඔබගේ කාලය ගෙවන බව ඔබ සතිමත් වෙන්න. ඒකට ඇබ්බැහි වෙලා නැත්නම් වෙනත් මත්වීම් වලට ඇබ්බැහි වෙලා ඔබ යන හැම මොහොතකම බලන්ඩ මේ තුලින් ඔබට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා. මේ තුලින් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා බලන්න. අවංකව හිතට අවංකව ඒ සාර්ථක දේවල් වලින් කවදාකවත් පින්න දරුවනේ ඔබට අනාගතයක් හදාගන්න. මේ නිසා ගින්දරකින් කවදාකවත් සීතලක් හම්බෙන්නේ නැහැ. ඒක අපි දන්නවා. පොදු නීතියක් ඒක. ඒ නිසා මේ ගලාගෙන යන ජීවිතේ නිසි විදිහට කළමනාකරණය කර ගැනීම සඳහා තමයි අපිට මේ සතිමත් තාරුණ්‍යයක් එක්ක සතිමත් භාවයත් එක්ක තාරුණ්‍යට වටිනාකමක් දෙන්නයි සිත නැවතුණු තැනක් කියන සදහම් වැඩසටහන අපි ජනගත කරන්නේ. ඒ නිසා මේ කාරණාවත් එක්ක ඒකාත්මික වෙයි කියලා ලාංකීය තරුණ ප්‍රජාව විදේශගත වින්න අපේ තාරුණ්‍ය ශ්‍රම බලකායක් වශයෙන් උන් ශ්‍රමය දානය කළා විනිමය අපිට එවන ඒ සියලුම දෙනා දසත විසිරලා තියෙන සියලුම තාරුණ්‍යට අපි ආමන්ත්‍රණය කරන්නේ මේ සතිමත් තාරුණ්‍යයක් කරා තාරුණ්‍යයක් ගොඩනගා ගැනීම සඳහා සිත නැවතුණු තැනක අපි මේ ආධ්‍යාත්මික සංහිඳියාවක් එක්ක මෙන්න මේ මේ තරුණ පෞර ආධ්‍යාත්මික සතිමත් පෞරක් බවට පත් කිරීමේ ව්‍යායාමයයි අපි තුල තියෙන්නේ. ඒ නිසා දරුවනේ ඔබත් සමග ඉන්න තියෙන කාලය ටික ටික අඩු වෙලා ගිහිල්ලා අවසාන වේගණ යන මොහොතේදී ඔබට ආරාධනා කරනවා දැයි දයාබරු දූපුතුනි සතිමත් තාරුණ්‍යයක් එක්ක ගොඩ නැගෙන්නට අපි අදිෂ්ඨාන කරගමු. නැවත සිත නැවතුණු තැන සිත නැවතුණු තැනක කියන මාතෘකාවෙන් ඔබත් සමග සම්බන්ධ වීම අපේක්ෂාවෙන් ඔබේ නිවහනින් අද සමුගන්නවා. තාරුණ්‍යයේ ආධ්‍යාත්මික බලය අවදි කරන සතිමත් තාරුණ්‍යයකට ආරාධනා කරමින්
ඔබෙන් සමු ගන්නවා සියලු දෙනාටම තෙරුවනේ ආශිර්වාදේ ලැබේවායි ප්‍රාර්ථනා කරමි. සිත නැවතුණු තැනක්